ජෙසු පිහිටයි. අද නිර්මල හෘදේ මංගල්‍යයි. දේව මාතාවන් වහන්සේ අද අපිට ලස්සන පණිවිඩයක් දෙනවා. කිපෙන්න ඕන තැන දෙවියන්ගෙන් යැපෙන්න. කේන්ති ගන්න ඕන තැන දෙවියන්ගෙන් යැපෙන්න. අද සුවිශේෂයේදී ක්‍රිස්තුස් වහන්සේව නැති වෙලා හොයනවා. යේසු අම්මා අහනවා, ඇයි පුතේ මෙහෙම කළේ? අපි වාව එව්වනේ. එතකොට ජේසු උත්තර දෙනවා, දන්නේ නැද්ද මම තාත්තත් එක්ක ඉන්නේ කියලා. ඇත්තටම ජේසු නැති වුණා කියන කාරණාව ඇයට දුකක් වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් කේන්තියන්න පුළුවන් මේ දරුවා නැති වුණොත්. නමුත් ඒ නැතිවීම ඇතුළේ දෙවියන් වහන්සේවයි හෙව්වේ. ඇයි පුතේ අපිට මෙහෙම කළේ? එතකොට දෙවියන් වහන්සේව මුණ ගැහුණා. දන්නේ නැද්ද මම දෙවියන් වහන්සේගේ කාර්යයටයි ඇවිල්ලා තියෙන්නේ කියලාද? යේසු අම්මා දෙවියන් වහන්සේගේ උත්තරය හොයාගත්තේ අන්න එහෙමයි. අපිට තරහ යන වෙලාවට බඩු පොලේ ගන්න තාත්තල ගැන අපි අහලා තියෙනවා. තරහ යනකොට ගහන තුවාල කරන සමහරක් බිරින්දෑවරු, ඒ වගේම ස්වාමි පුරුෂයන් ගැන අපි අහලා තියෙනවා. ඒ වගේම කේන්ති ගියාම කතා නොකර ඉන්න අය ගැන අපි අහලා තියෙනවා. නමුත් කේන්ති ගියාම කේන්ති ගන්න අවස්ථාවක් ආවහම අපි දෙවියන් තුල ඉන්න ඕනේ කියන කාරණාව අද අපිට ජේසුවම මතක් කරනවා. නිර්මල හෘදේ බැතිය හරි වැදගත්. ඒක පුදුමාකාර බලගතු නුවණයක්. ඒ නුවණේදී අපි කරන්නේ තමන්ගේ ජීවත් වෙච්ච කාලයේදී තමන්ට තමන්ව අමතක වෙච්ච ආත්මයන්ට නැති වෙන්න දෙන්නේ නැතුව එයව බේරගන්න මේ ලෝකී මැදිහත් වීමයි. ඒ නිසා ජේසු අම්මගේ පාපිමා දර්ශනයේදී පවා එතුමිය මේ නැති වීගෙන යන මිනිසයාට දෙවියන් වහන්සේ තුල නැවත ඇතිවීමේ බලාපොරොත්තුවයි දෙන්නේ. කිපෙන්න හිතෙන හැම වෙලාවකම, කේන්ති යන හැම අවස්ථාවකම, අසර වෙන හැම වෙලාවකදීම ඔබට කේන්ති යන එක සාධාරණයි. නමුත් දෙවියන් වහන්සේ තුල යැපෙන්න මිනිසුන්ට දිගහැරෙන්න කලින්. එහෙම වුණොත් ඔබට දේව පණිවිඩයක් ලැබෙයි. එහෙම නොවුනොත් මිනිසුන්ට ඔබ ගැන වැරදි පණිවිඩයක් යයි. චෙස්පීටයි.